මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පසුගිය 9 වෙනිදා ජනාධිපතිවරයා කතා කරපු ප්‍රකාශය කියපු ප්‍රකාශය ප්‍රසිද්ධියේ කියපු ප්‍රකාශයත් එක්ක දේශපාලන වේදිකාවේ වගේම නොපෙනෙන සිවිල් සංවිධානවල සාමාන්‍ය දේශපාලන වේදිකාවේ දේවල් අපිට පේනවා නමුත් සිවිල් සංවිධාන වෙන අපිට සිවිල් ක්‍රියාකාරීන් වෙන අපට තමයි ලොකුම බලපෑම එල්ල වෙලා තියෙන්නේ මේ ප්‍රකාශයෙන් හේතුව දැන් ඔය කියන ප්‍රශ්නගත මන්ත්‍රීවරයාට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අඩුමතරමේ ප්‍රභු ආරක්ෂක කොට්ටාසේ ආරක්ෂාව තියෙනවා එතකොට ඔහුට හැකියාව තියෙනවා පොලිස් ප්‍රතිවරයට ලියුමක් ලියලා Tamanට ආරක්ෂාව තව වැඩි කරගන්න ඒ වගේම අපි දකිනවා ආණ්ඩු පක්ෂයේ නාමල් රාජපක්ෂත් කියනවා අනිවාර්යෙන් අපි ඔහුව ආරක්ෂා කළ යුතුයි කියලා එතකොට ප්‍රශ්නේ පැන නැගෙන්නේ මේ රටේ ජනාධිපතිවරයාව මේ රටේ රජයේ කටයුතු වැරදි කටයුතු ජනාධිපතිවරයාගේ වැරදි කටයුතු වැරදි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවේචනෙල්ල කරන්නේ ඔය හරින් ප්‍රනාන්දු ඇමතිවරයා මේ මන්ත්‍රීවරයා ප්‍රමණක් නෙමෙයි එතකොට මේ රටේ සිවිල් සමාජයට මොකද වෙන්නේ සිවිල් සංවිධානම නම් අපි සිවිල් ක්‍රියාකාරීන් මෙතුමා මේ සියලු දෙනා අපි මොන යම් වූ අවස්ථාවලදී මේ රටේ විධායක ජනාධිපතිවරයා වරද්දක් කරනකොට ඒකට බැනිනවා එතකොට ගිය ආණ්ඩුව කාලෙත් එහෙමයි ගිය ආණ්ඩුව කාලේ ඉතාමත් බලපතල චෝදනා කරා හිටපු විධායක ජනාධිපතිවරයාට හැබැයි අපිට නම් එහෙම කවුරුත් කෑ ගැහුවේ මේවා කරේ නැහැ ගෙදරට ආවේ නැහැ ෆෝන් එක අරගෙන ගිහිල්ලා CID එක එහෙම කුතාවේ නැහැ ඉතින් ඒ වුණාට දැන් මේ ආණ්ඩුව කාලේ අපි ඒ විදිය සිද්ධීන් වලට මුහුණ දෙමින් පවතිනවා එතන අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා අපිට නෑ ප්‍රභු ආරක්ෂක කොට්ටාසේ ඇතිය අඩුම ගානේ වෙ වෙදිනව වෙදින වාහනයක් තිය නිකම් වාහනයක්වත් නෑ අපි නිකන් අපේ ගෙවල්වල සමරක් ගෙවල්වල තාප්පවත් නෑ ගේට්ටුවක්වත් නෑ නවත්ත ගන්න කවුරු හරි ආවොත් අපිව මරලා යන්න ආ බිම දිගේ බල්ලෙක් වගේ නන්දි කඩාල් දිගේ ඇදගෙන යන්න ආවොත් එහෙම අපිව බේර ගන්න කවුරුත් නෑ ඒ හින්දා අපිට දැන් රටක විධායක ජනාධිපතිවරයා ඉන්නේ සාමාන්‍ය රටේ පල්ලෙය පද්ධතියක ප්‍රශ්නයක් ඇති වුණාම ඒ මිනිස්සුන්ට සහනයක් වෙන්න හැමෝගෙම ජනාධිපතිවරයානේ දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාම තමයි මේ ප්‍රකාශ කරේ ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ කනගාටුවත් එක්ක අපිට විශාල බියක් ඇති වෙලා තියෙනවා මොකද අපි දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආවට ගියාට සිවිල් ක්‍රියාකාරීන් අත්අඩංගු ගොඩගන්නේ නැහැ යම් ජනාධිපතිවරයා ගාවින් නියෝගයක් ආවේ නැත්නම් එහෙම කෙරෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගෙදරට ඇවිල්ලා අධිකරණ වරෙන්තුවක්වත් පැමිණිල්ලක්වත් නැතුව පුද්ගලෙක් අත්අඩංගු ගොඩගන්නේ නැහැ නේ ඉතින් එහෙම ඉඳා අපි ඕනතරම් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන දැකලා තියෙන පැමිණිල්ලක් ලැබී නැහැ එහෙනම් නීති ක්‍රියාත්මක කරන්න අදාළ පාර්ශ්ව පැමිණිල්ල ගොනු කරන ලැබුවා ඊට පස්සේ අපි නීති ක්‍රියාත්මක ඒ වුණාට අපිට අපිව අත්අඩංගු ගත්තේ පැමිණිලිත් නැතුව එතකොට මෙවැනි වපසරයක් තුල අද දිනේ අපි ශ්‍රී ලංකාවේ සිටින තානාපති කාර්යාල 80කට තානාපති හා කවුන්සුල කාර්යාල 80කට එහි තානාපතිවරුන්ට ලිපියක් අපි යොමු කරනවා මෙන්න මේ ලිපිය අපි යොමු කරන ලබනවා අපේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවත් මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුල හා එහි අභ්‍යන්තරය තුර අපිට විශාල ගැටලුවක් තිබෙන බවත් මන්ත්‍රීවරයෙක්ට තිබෙන ආරක්ෂාව ඔහුට වගේ අපිට මුකුත්ම නැති බවත් ඒ හින්දා අපේ ජීවිත අවදානමන ලක් වී තිබෙන බවත් එවෙනින්ම අපි කියන්න කැමති අපි මේ විවේචන කරන්න ආණ්ඩු පෙරලන්නේ නෙමෙයි සිවිල් ක්‍රියාකාරීන්ට බෑ ආණ්ඩු පෙරලන්නේ දේශපාලකයන්ගේ විපක්ෂ වගකීම ආණ්ඩුව පෙරලන එක එහෙමනම් ඔය ආණ්ඩුව පෙරලන එකට බයේ සිවිල් ක්‍රියාකාරීන්ට චෝදනා එල්ල කරලා හරියන්නේ නැහැ CID එක එල්ල කරන්න ඕනේ නම් කෙලින්ම මේ විපක්ෂ නායකවරයාට ඒ හින්දා දැන් මෙතන ආණ්ඩු පෙරලන එකට බයේ මේ අරකයි මේකයි කියාගෙන අවසානයේදී අපි එකින් අපි කියන්නේ අපි මේ විවේචන සිදු කරන්න ආණ්ඩුව හරි මාර්ගයට ගන්න ආණ්ඩුව යන වැරදි දිශාව පෙන්වා දෙන්න විවේචනය තමයි ප්‍රජාතන්ත්‍රවාදී රජයක උච්චස්තම තැන එතනම තමයි මූලිකම දේ ඒක නැත්තම් අනිවාර්යෙන් ආණ්ඩුව ෆේල් වෙනවා ආණ්ඩුව ක්‍රෑෂ් වෙනවා දැන් අපි දන්නවා මිනිස්සු කියනවා අරක ෆේල් මේක ෆේල් මෙයා ෆේල් අරයා ෆේල් සර් ෆේල් අරක මේක කියලා මොන ෆේල් වුණා ෆේල් නොවෙන්න හේතුව මිනිස්සුන්ට කන් නොදී සිටීම. ඒතර සිවිල් බලවේග තමයි අපි තමයි මිනිස්සුන්ගේ මේ බිම් මට්ටමේ කාගුරුත් කතා නොකරන අයගේ බිම් මට්ටමේ බල මේ හඬ තමයි අපි ගේන්නේ. ඉතින් ඒ අයට ආරක්ෂාවක් නැති තැන අපිට යන්නත් තැනක් නැති තැන තමයි අපි මේ කරන්නේ. මේක වැරදිවල් තේරුම් ගන්න එපා. අපි මේ තානාපති කාර්යාල 80කට දැන් තව සුළු මොහොතකින් ඊමේල් පණිවිඩය මෙතනින් නිකුත් වෙනවා. ඒක අපි කරන්නේ මේ ආණ්ඩුව කෙරෙහි තියෙන ප්‍රශ්නයක් හින්දවත් මොකක්වත් නෙමෙයි අපිට බයක් තියෙනවා මොකද විධායකය කියන්නේ ඉතාමත් විශාල තැනක් බලයක් ඒකෙන් ගන්න තීන්දුවක් ඒකෙන් දෙන නියෝගයක් අධිකරණයකදී නඩු දාන්න බෑ මූලික අයිතිවාසිකම් කඩ වුණොත් විතරයි අපි දන්නා පාස් කුලිතේ තත්ත්ව ප්‍රහාරයේ මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව යන තත්ත්වේ මොකද්ද කිඳ බඳ කියලා
ඉතින් දැන් 19 20 වෙනි සංශෝධනයේ තවත් දුකක් ජනාධිපතිතුමාගේ බලය තහවුරු වෙලා තියෙන අවස්ථාවක ඒ කරන ප්‍රකාශය මොකද ජනාධිපතිවරයා මතක තබාගත යුතු මූලික කාරණා කීපයක් තියෙන්නේ රටේ සිවිල් පුරවැසියා වෙනුවෙන් කතා කරන සිවිල් ක්‍රියාකාරීන් මෙලෙස මර්ධනය නොකළ යුතු බවයි ඒ හින්දා ඒක සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට බලවත් කනගාටු ප්‍රකාශ කළා අද අපි මේ ඊමේල් එක දානවා හේතුව මේ කරන්නේ අපේ ආරක්ෂාවට මොකද අපිට රැකවරණයක් අවශ්‍යයි අපිට ආරක්ෂාවක් දෙන්න කෙනෙක් නැහැ ගන්න විදියක් නැහැ පොලිසියට 119 ගහපුවම් පැයකින් එද්දි අපි මැරලා ඉන්න පුළුවා ආ අපිට දැන් මම දන්න තරමින් දැන් ඉස්සරහට අපි සියෝදීවි නසාගත්තයි කියලා આવොත් ඒකටත් මම අද වගකීමෙන් කියනවා ඒකට වග කියන්න ඕනත් ජනාධිපති ගෝඨාභිරාජ මම චිරන්ත අමරසිංහ සියෝදීවි නසාගෙන හම්බුනොත් හිටියොත් ඒකට වග කියන්න ඕනේ ජනාධිපති ගෝඨාභිරාජ පක්ෂ හේතුව දන්නා ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් එතුමාට SMS ටික බලන්න කියන එතකොට ඒ නිසා ඒ කටයුත්ත අද මම මේ ප්‍රකාශ කරලා දෙන අද ඓතිහාසික දිනයක් කවදා හරි මම කොහේ හරි ආරංචි වුණොත් එල්ලිලා ඉන්නවා කියලා නිරුද්ධ දේහයක් තියෙනවා කියලා නැත්නම් පිස්තෝලයක් එක්ක වැටිලා ඉන්නවා මේ සියදිවි නසාගෙන තමන්ගේ නෑ මම මට පෞද්ගලික ප්‍රශ්නයක් නෙමේ තිබුණේ රජයේ ජනාධිපතිතුමාගේ රජය විසින් නැති කරපු ප්‍රශ්නයක් ඉඳ තමයි මම සියදිවි නසාගත්තොත් නසාගන්නේ ඒක මතක තියාගෙන මාධ්‍යත් ඉදිරියට වැඩි කරන්න කියලා කරුණාකරලා මේක අමතක කරන්න එපා කියනත් ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි අපි ජනාධිපතිතුමාව හම්බෙන්න මම කිව්වේ ඒකයි පෞද්ගලික ලේකම්තුමාගේ SMS බලන්න කියන්නේ කාලයක් තිස්සේ ඉල්ලලා තියෙනවා පෞද්ගලික ලේකම්තුමාගේ ජංගම දුරකථනයේටමයි යවලා ඉල්ලලා තියෙනවා මට ජනාධිපතිතුමාව හම්බෙන්න ඕනේ කියලා දීලා නැහැ හරි ඊට වඩා මම දන්නේ නැහැ ලිඛිතව ලියන්න ඕනේ එකක් කියලා නැහැ කෝල් කරලා කෝල් කරාම ෆෝන් එක ආන්සර් කරේ නැහැ පෞද්ගලික ලේකම්තුමා ජනාධිපතිතුමාව හම්බෙන්න ඕනේ කියලා ගොඩ දවසක් ඉඳන් මම කියන්නේ හම්බු වෙන්න දුන්නේ නැහනේ එතකොට ජනාධිපතිතුමාගේ ওই සමරක් අපි කරන විවේචන අපි දන්නවා එක තැනකදී මම ගොඩක් බනින තැන්වලදී මම කලින් ගිහිල්ලා ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා ප්‍රශ්න කතා කරලා තමයි බැරි තැන තමයි සමාජ මාධ්‍ය අපි දොස් කියන්නේ ඒවා අප සමරක් කරලා අරක ඇතුළ යන්නේ ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහනේ නැත්තම් මම ලයිව් එක දාගෙන යනවා ජනාධිපති කාර්යාලය ඇතුළට නමුත් ඒව කරගන්න බෑ ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ ඉතින් ඒ හිඳ ඒවා මිනිස්සු දකින්නේ නැහැ දකින්න බයින එක විතරයි අපි ඊට කලින් ජනාධිපතිතුමාගෙන් මේක හදා ගන්න හදපු ඒවා දකින්නේ The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය